සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තානං චේ පියං ජඤ්ඤා රක්කේයනං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි බෝසත් දරුවනි පින්වත්නි මාතෘකාව බොහොම ප්‍රසිද්ධයි ධම්මපද ගාථාවක් අත්තානං චේ පියං ජඤ්ඤා තමන් තමන්ට ආදරේ නම් රක්කේය නම් සුරක්කිතං තමන්ව රකින්න ඕන සුරක්ෂිත කරගන්න ඕන තින්න මඤ්ඤ තරං යාමං ඒ සඳහා අවස්ථා තුනක් තියෙනවා ලදරු කාලේ තරුණ කාලේ නැත්තම් වයසට ගියාම මේක තමයි පඬිතයාගේ ලක්ෂණය නුවණැත්තා නැනවතා බුද්ධිමතා පඬිතයා තමන්ගේ කුඩා කල ආරක්ෂා කරගන්නවා බැරි වුණා නම් තරුණ කල ආරක්ෂා කරගන්න තරුණ කාලෙත් බැරි වුණා නම් අවසන් කාලේ වයස්ගත වුණාම තම ජීවිතේ රැකගන්නවා සුරක්ෂිත කරගන්නවා මේක තමයි බුද්ධිමතාගේ වැඩපිළිවෙල අසරණ වෙන්නේ නැහැ අනාථ වෙන්නේ නැහැ පාරට වැටෙන්නේ නැහැ තමන්ව රැකගන්න ඕන තමන්ව සුරක්ෂිත කරගන්න ඕන මේක අදාළෝ මම පෞගිය කාලෙක මේ ප්‍රඥානාලිකාවෙන් බණක් කියලා කිව්වා එතනදී මං කිව්වා අවුරුදු 90ක් විතර වයස ඇති කෙනෙක් පැවිදි වුණා. එයා පැවිදි වෙලා බොහොම සතුටින් තමන්ව රැකගෙන තමන්ව සුරක්ෂිත කරගෙන ජීවත් වෙනවා. මේ අසරණ වෙච්ච කෙනෙක් නෙමෙයි අනාථ වෙච්ච කෙනෙක් නෙමෙයි යමක් කමක් තියෙන පවුලක ළමයි ඉන්න බෑනලා ලේලිලා ඉන්න හොඳ වැදගත් මුණුබුරු මිනිබිරියන් ඉන්න පවුලක කෙනෙක් කොළඹ. දැන් මේක බණට කිව්වට පස්සේ මට දුරකථන 20ක් විතර ඇවිල්ලා තියෙනවා. මාව ඔයාගෙන ආම්දුරුයි තව මිනිසුත් එනවා. එන්නේ මොකද දැනුයි තේරෙන්නේ. ඔය ඈත ගංවල රත්නපුරේ පැත්තේම ගෙවල් වලින් ඔය නාකිය අය පැනලා ගිහිල්ලා. ගෙදරින් පිට වෙලා ළමයින්ට නොකියා. දැන් මේ බණ ආගෙන හිටපු අය ඉතලවා අර මං කියපු ආම්දරුව තමයි අර පැනලා ගිල්ල තියෙන්නේ කියලා. නෑ මේ ආම්දරුව කොළඹ කෙනෙක්. වැදගත් පවුලක්. ළමයි ඉන්නවා. මුණුබුරු මිනිබිරියෝ ඉන්නවා. යමක් කමක් ඉගෙනගෙන තියෙනවා. මේ නිකම් පැනලා ඇවිල්ලා මාන වෙලා නෙමෙයි. අන්න මේ අවුරුදු 90 පිරෙන කෙනා කල්පනා කළා මම දැන් වයසයි. මරණං නියතං. මම දැන් මරණේ කණුව ළඟ ඉන්නේ. දැන් මගේ සිත මම දමනය කරගන්න ඕන. මාව රැකගන්න ඕන. මට පරලෝකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මම සරණ යන්නේ. උන්වහන්සේ දෙසූ ධර්මයේ පරම පවිත්‍රයි. ඒ ධර්මයේ උගන්වනවා කම්මා කර්මේසා කර්මඵලය. ඒ නිසා මම පැනලා ගිහිල්ලා මාන වෙනවා නෙමෙයි. නීත්‍යානුකූලව සම්ප්‍රදායට අනුව සිරිත් විරිත් ඉටු කරමින් පැවිදි වෙලා තියෙනවා. ඒ නිසා මේ දුරකථන දීලා කලබල වෙලා ඉන්නේ දැන් ඊයේ ආන්දරු නමක් පැය ගාණක් මේ වැඩ ඉඳලා තියෙනවා. දායකයෝ එක්ක ඇවිල්ලා. මොකද ඒ ගෙවල් වලින් වයසක අය පැනලා ගිහිල්ලා. ඇයි ඒ? තමන්ව තමන් රැකගත්තේ නැහැ.
පැනලගීල්ල මානවෙන්ඩත් බෑ. මානවෙන්ඩ පවුලියයගේ අවසර තියෙන්ට ඕන. ඒ නිසා මේ සොයන එක වැදගත්. අන්තිමකාලි පාරට වැටෙන්ට එපා. අන්තිමකාලි අනාතවෙන්ඩ එපා. අන්තිමකාලි මාපාරි අනුන්ට අතපාන්ඩ එපා. අන්තිමකාලි පන්සල් වලට ඇවිල ලගින්ඩ එපා. මා පාරි දැන් දවසක් බණටගින් එනකොට රෑ වැස්සා. අර පාරි කානුව ඇතුළි කෙදිරිගානෝ. බැලිනම් වයිස කම්ම කෙනෙක්. වැටිලා පිස්සු කොයෙන්දාව කෝමදාව මොකක්වත් දන්නේ. ඔය ඉබාගාතය ඇවි දෙනවා. ඇයි මේම වෙන්නේ? දුකයි. කෙස්ස සුදු වෙනකම් මේ රටේ ඉඳලා දරුමල්ලොත් අදලා මා පාරට වැටුණුත් ජීවිතේ මොකටද? කල්පනා කරන්න ඕන. මම මට ආදරේ. මම වනාකි වෙලා වයසට ගිල හොඳ ඇඳක සැතපෙන්න ඕන බුදියන්න ඕන. නාකි වෙලා ඇඟේ වාරු නැති වෙලාවෙ මට බඩගිනි එනවා. ඒ වෙලාවේ කෑම ටික මගේ ළඟට එන්න ඕන. ලෙඩ වෙනවා මට බේත් ටික ලැබෙන්න ඕන. එහෙමනම් මම මාව සුරක්ෂිත කරගන්න ඕන. එහෙම නැති වුණොත් ජීවිතේ Tamanටම සාපයක්. ඒකයි මීට අවුරුදු 2000 ගානකට කලින් අපේ බුදු ආඳුරු මේ සත්වයන්ට දේශනා කළේ. සුකෝ බුද්ධානං උත්පාද මේ බුදුවාඳුරු උපම්මාසි ලෝකෙටම සාන්තිය ලැබිච්ච මාසි. උන්නාන්සික උපත සැප වුණා. ඒවාගේම බුද්ධත්වය ලබපු මාසි. කාලෙකින් බුදු කෙනෙක් ඉප දෙන්නේ. ඒ ආච්චරිය මේ ලෝකෙ සිදුවෙච්ච මාසි බක්මාස් මැයි මාසි වෙසක් මාසි. බුදුවෙච්ච දා ඉඳලා 45 අවුරුද්දක් කිසිම කම්මැලිකමක් නැතුව අලසකමක් නැතුව දිනචරියාවකට අනුව උනාසි කටයුතු කරලා තියෙනවා. බුදුවෙච්ච උත්තමයා කාලෙ නිකං වැය කරලා නැහැ. තමනුත් දින්නා අනුන්ට දිනන මඟ පෙන්නුවා. තමනු සැනසුණා අනුන්ට සැනසෙන මඟ පෙන්නුවා. උන්නාන්සි තරන් දුක්විින්දෙ නෑ මේ ධර්මයේ දේශනා කරන්න. අදවාගේ පාසුකන්නේ මාස තුනේ ගමන් තිබුණා. මාස පයේ ගමන් තිබුණා. මාස අතේ ගමන් තිබුණා. සත් මසක්ම උන්නාන්ස චාරිකාවේ පයින් වඩින්නේ. ලැබෙන දෙයක් වළඳලා ගහක් යට ගලක් යට වැඩඉඳලා මේ මිනිස්සුන්ට කියපු දේ තමයි මේ. තින්න මං්්‍ය තරං යාමං අපි කාටත් අවස්ථා තුනක්. පුංචි කාලේ ඉගෙන ගන්න ඕන. අධ්‍යාපනය අංක එක ඉඟා කාලාර ඉගෙන ගන්න. අල්ලට කකාවත් කිව්වේ තරුණ කාලෙ ජවේ තියෙන කාලෙ පනතියෙන කාලෙ වැඩ කරන්න පුළුවන් කාලෙ. උඳට ජවය උත්සාය අම්බ කරන්න ඕන. තමන්ගේ ජීවිතය ආරක්ෂ කරගන්න ඕන. සුරක්කිත කරගන්න ඕන. වයසට ගියාම සැනසිල්ල. සැනසිලිමත් ජීවිතයක්. අවුල් වෙච්ච ජීවිතයක් නෙමෙයි. වැඩි ආසා එපා. වැඩිය තණ්හා එපා. තමන්ට ඇති තියෙන ටික ඇති කියන මනසක් බලන්න. ඉස්සර මේ ළමයින්ට මේවා කියලා දුන්නනේ. මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. ඉදිලා පැහිලා බිමට නැමිලා අතු අග නැමිලා බර වෙලා තිබේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඔන්න ළමයින්ට ඉගෙනුවා පොඩි කාලේ. පොදි ගාන්න එපා. පුරවන්න එපා. සියල්ල තාවකාලිකයි. අද මේ රටට වෙලා තියෙන්නේ දෙකක් මදි. ඔක්කොම ඕනා.
මිනිස්සුන්ටත් දෙන්න බෑ සත්තුන්ට දෙන්නත් බෑ. මමයි මගේ පවුලයි කෑවොත් ඇති. ඔන්න අසරණ වෙනවා, අනාථ වෙනවා, සල්ලි කණ්ඩ බෑ, සල්ලි තිබුණ කියලා බේරෙන්ඩ බෑ. මා ධනවතුන් මා පාරි මලා, මා ධනවතුන් අසරණ වුණා. මෙතන කියන්නේ තමන්ගේ සිත රැක ගන්න. මේ සිතයි සියල්ලට ප්‍රධාන. මේ සිත ආරක්ෂා කරගන්න, සුරක්ෂිත කරගන්න. සිත ලෙඩ වුණාම කය ලෙඩ වෙනවා, කය ලෙඩ වෙනවා. ඒ නිසා බුදු බණ බොරු නෑ. උන්වහන්සේ මේක දේශනා කළේ මා ධනවත් පවුලකට. 80 කෝටියක් තිබිච්ච කොල්ලෙක් 80 කෝටියක් තිබිච්ච කෙල්ලෙක්ව බැන්දා. ඔන්න රං එක්ක රං එකතු වෙනවා වගේ අසූචි එක්ක අසූචි එකතු වෙනවා. දෙන්න බොහොම විනෝදයි. ඇයි තියෙනවා. ගණ්ඩ ගණ්ඩ නැවත පිරෙයි කියලා හිතුවා. ගණ්ඩ ගණ්ඩ පිරෙයි කියලා හිතුවා. ඒ නිසා බැඳපු දා ඉඳලා පාටි දැම්මා. දවස් දෙකක් නෙමෙයි. අර තියෙන බූදලේ නැති වෙනකන් කෑවා බිව්වා නැටුවා. නිකං කණ්ඩ දෙනවා නම්, නිකං බොණ්ඩ දෙනවා නම්, නිකං පාටි දානවා නම් කවුද නේන්නේ? යාළුවා විතරක් වරෙන් කිව්වම එයා එයාගේ යාළුවාවත් එක්කන් එනවා. ඊළඟ දවසේ එයා එයාගේ යාළුවාට කියන නියම තැනක් තියෙනවා බං. කිසි දෙයකින් අඩුවක් නැහැ. යන් වරෙන් මං ඔබවත් අඳුල්ලා දෙන්න. මෙන්න යාළුවෝ පිරෙනවා. එලවන්න බෑ. යාළුකම. එනවුන් කිසි දෙයක් ගේන්නේ නැහැ. තියෙනේවා භුක්ති විඳිනවා. යනකොට අරගෙන යනවා. ඇයි මුං මත් වෙලා? මේක දැක්කම සේවකයෝ මේම දෙනවා නම් අපි ගත්තොත් මොකද කියලා උනුත් ගන්නවා. මේම ගිහිල්ලා 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 අන්තිමට ණයයි. ණය වෙලා පාටි දැම්ම. පොලිය වැඩි වුණා. පොලි ගෙවන්න බැරි වුණාම ගෙදර බඩු මුට්ටු වික්කා. ඒත් පාටිය නතර වුණේ නැහැ. ඔන්න ඒ වෙලාවෙවත් තේරුම් ගත්තේ නැහැ. දැන් ඇති මේ ටික යොදවලා අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගමු. අපිට ගොඩ වෙන්න පුළුවන්. අපි මිනිස්සු නෑ. නෝනයි මාත්‍යයි දෙන්න ජාඩියට මූඩිය වාගේ. ඔන්න රත්තරන් ටික යනවා, රිදී බඩු යනවා, පිත්තල බඩු ටික විකුණනවා. ගෙදර තියෙන පෞරාණික ලස්සන ලස්සන බඩු මුට්ටු වෙන්දේසි කරනවා. අන්තිමට තාප්ප ටික ඉතුරු වුණා. ණයට ඒ ගේසින්න වුණා. දැන් ඇඟට පණ නෑ. දැන් වයසයි. වතුර නැති විලේ ඉන්න නාකි කොක්කු වාගේ. වතුරත් නෑ. ඉගිල්ලෙන්ඩත් බෑ. විලේ මාළුත් නෑ. ඉගිල්ලෙන්ඩ පණත් නෑ. අසරණ වුණා. දැන් මොකද උනේ? පාරට වැටුණා. මා පාර ගානේ කබලක් අතට අරගෙන ඉඟමනේ ගියා. ඉන්න තැනක් නෑ. අම්බලමට වැටුණා. අම්බලමේ ඉඳගෙන කියවනවා, දොඩවනවා. එතනින් අර කාපු වීපු යාළුවෝ යනවා, කරත්ත වලින් යනවා. එක්කෙනෙක් බලන්නේ. දැක්ක ගමන් ආක බලනවා. අර හොඳම හිතවත් යාළුවන්ගේ දොර කොට්ට යනකොට එලවනවා. යන්න යන්න කරදර දෙන්න එපා. යන්න යන්න කියලා පන්නනවා. තවත් රිදෙනවා. ඔන්න තරුණ කාලේ තමන්ව රැකගත්තේ නැහැ. නා කියුණා දැන් රැකගන්න විදියක් නැහැ. ඉඟමනේ ඉඟා කාලා ඉඟා කාලා අර අම්බලේම දෙන්න දෙමාළෝ මලා. මිනිස්සුන්ට මේම වෙලා තියෙනවා. අදත් මේම ලෝකෙ වෙනවා. අදත් ලෝකෙ මිනිසුන්ට මේම වෙනවා. අපි ඔක්කොම දන්නේ නැහැ. අපි දන්නේ මේ ප්‍රවෘත්තිවලට පෙන්නන ටික විතරයි. පෙන්නන්නේ නැති දේවල් ලෝකෙ කොච්චර ඇද්ද? ඒ නිසා වෙසක් මාසේ බුද්ධිය ලැබිච්ච මාසේ, බුද්ධිය අවදි කරපු මාසේ බුදුහාමුදුරුවෝ සර්වඥතා ඥාණය, සර්වඥතා ඥාණය ප්‍රතිලාභ කරපු මාසය, පොළව කම්පා වෙච්ච මාසයක්, මේ සිතක් පිතක් නැති පොළවට දරා ගන්න බැරි වුණා මේ මහෝත්තමයාගේ පහළවීම, උප්පත්තිය, බුද්ධත්වය, මේවා දරා ගන්න බැරි වුණා. 45 අවුරුද්දක් ලෝකෙට කතා කළා. වයස්ගත අයට බණ කිව්වා. තමන්ව තමන් සුරක්ෂිත කරගන්න. සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න. පවට ලැජ්ජ වෙන්න, පවට බය වෙන්න.
එක්තැන් වෙන දවසක් එනවා. එක්තැන් වුණාම කවුරුත් නැති වෙනවා. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට ළමයි ඉන්නවා, ධනී තියෙනවා කියලා අහංකාර වෙච්ච අය අන්තිමට මට මංවත් නෑ කියලා අසරණ වෙනවා. ඇස් දෙකට කඳුළු පුරව ගන්න එපා. ඉද නන්දති, තමන් ගැන සිත සිතා සතුටු වෙන්න ඕන. ඉද තප්පති, තමන් ගැන ඉත ඉතා විඳවන්න එපා. මම මොනතරම් අපරාධකාරීද, මම මොනතරම් වංචා කළාද, මම මොනතරම් රැවට්ටුවද ඇඟේ පණ තියෙන කාලේ, මම මොනතරම් සොරා කෑවද, මම මොනතරම් විනාශයක් කළාද. ඒවා සිතනකොට නිින්ද යන්නේ නැහැ. චුන්ද සූකරයා ඌරෝ මරණකොට සතුටින් මැරුවා. නිකම් මරණවා නෙමෙයි, ඌරට මුලින් කණ්ඩ දෙනවා. කණ්ඩ දීලා රත් වෙච්ච වතුර අරගෙන ඌරගේ කට ඇරලා කටට වක් කරනවා උණුණුවෙන්. මොකද ඌරු තෙල් බොර මේ බුරුල් වෙන්න. ඊට පස්සේ පොල්ලක් අරගෙන ගානවා අර මස් බුරුල් වෙන්න. ඊට පස්සේ තමයි මරන්නේ. කොහොම මැරිල්ලක්ද? මරලා විකුණනවා, මුදල් අම්බෙනවා. අම්බෙච්ච මුදලින් හොඳට කනවා, කලගෙඩි දෙක තුනක රාබෝනවා. පාර දිගේ කෑගානු, ඇඟේ පණ තිබුණා. ගෑණිටත් ගැව්වා, දරුවන්ටත් ගැව්වා. අසල් වැසියන්ටත් හැමදාම ප්‍රශ්න. සත්ව ඝාතනය කරන මිනිහෙක්, මිනිස්සු බයයි. නිතරම පීයමෝහා කරනවා. ඇයි මස් කපන්න ඕන? නින්දෙනුත් කියවනවා. රෑතිස්සේ පාරේ ඇවිදිනවා. පන්සලටත් බනිනවා. ආන්දරුවන්ට බයිනවා පාරේ. හොඳට අතපය තියාගෙන මේ ගෙවල් ගාන ඉඟා කනවා. මොකක් හරි රස්සාවක් කරන්න බැරිද? මේ අඹ කරනවා. මේ අපි වාගේ රස්සාවක් කරපියව් කියලා මෙන්න මේ තමන්ගේ රස්සාව උසස් කළා. ආංකාරකම මං එක්ක පුළුවන් ද සතෙක් මරන්න? ඕන එකෙක් වරෙන් ඌරෙක් මරන්න මං එක්ක? උඹලට පුළුවන් ද ඌර මරන්න? මං වාගේ පුදුම දක්ෂකමක් පෙන්නවා, ආඩම්බරයක් පෙන්නවා, උඩඟුකම පෙන්නවා. කරේ තියාගෙන කෑ ගගා විකුණනවා. විකුණපු මුදල තමනුත් කාලා ළමයින්ටත් දීලා හොඳට බොනවා, නාස්ති කළා. දැන් මෙන්න වයසයි, ඇඟේ පණ නෑ. මන්නේ උස්සන්න බෑ, ඌර අල්ලන්න බෑ, ඌර ළඟට යන්න බෑ. ඌ පයින් ගෑවම වැටෙනවා. දැන් ඇස් පේන්නේ නෑ, අත වෙවුලනවා. වෙනදවාගේ ඌරු මස් කපන්න බෑ, වෙවුලනවා. දැන් ඌරු මස් ටික කදේ මේ ඔළුවේ තියාගෙන විකුණන්න යන්න බෑ. යන යන තැන බිම වාඩි වෙනවා. ඇයි මේ ගත දුබල වුණා? හැමදාම ගතේ ශවිශක්තිය නෑ. දුබල වෙන දවසක් එනවා. දැන් ඔන්න ගෙදර ගණන් ගන්නෑ. මෙලෝම විපාක. වතුර ඉල්ලුවට කවුරුත් වතුර දෙන්නේ නෑ. තැන් තැන්වල මිනිස්සු වාඩි වුණාම පන්නනවා. ඇයි දැන් බය නෑ? දැන් දන්නවා මෙයාට අත උස්සන්න බෑ. දැන් ඔන්න නින්දා කරනවා. අන්තිමට මේ මිනිහට පිස්සු වාගේ රෑතිස්සේ පාරේ දුවනවා, කෑගානො. ඌ තියනවා පාරේ, අර ඌරෝ ලගින තැන්වලමයි ලගින්නේ. රෑට කෑකොස්සන් ගානකොට ළමයි බය වෙනවා. පුංචි ළමයි කෑගානවා. තරුණ අයට කේන්ති යනවා. ළමයා ආයි නිදන්නේ නෑ, නලවන්න බෑ. බය හිතෙනවා. ඒ නිසා ගම්මූ එකතු වෙලා කරන්න දෙයක් නෑ. මේ අකාව පන්නන්න ඕන කියලා ගල් මුල් වලින් ගැව්වා. ගුටිකාලා 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 ඔළුව පැලිලා අතපය කැඩිලා දුවා ගන්න බෑ. අර සවිසත්‍ය තිබිච්ච මිනිහා වැටි වැටි නැගිට නැගිට ලේ පෙර පෙර ලේ පෙරි පෙරි අනේ ගුටිකාලම මරණයටපත් වුණා. ඔන්න අන්තිම කාලේ විනාශ වෙච්ච ඇටි. මීට වඩා දරුණු විදියට මැරිච්ච අයත් ඉන්නවා. ඒ නිසා තමයි මේ කියන්නේ. ජීවිතය කියන්නේ සුරක්ෂිත කරගන්න ඕන. රත්නපාල නන්දසේන මාචාර්යතුමා අපාතරින් සමුගත්තත් එතුමා ලියපු පොත්වල වටිනකම කර්මයේ පිළිබඳ මනා පාඩම් උගන්වනවා. එතුමාගේ පොතක තියෙනවා දිට්ඨ ධම්ම වේදනේ කර්ම. පුංචි පොතක්, අවසාන පොත. ඒකේ ලියවුනේ ඔය වයඹ පළාතේ මිනිහෙක් බොහොම දක්ෂයි ගව ඝාතනයේට. ගවයා ඝාතනය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඌ අපිට වඩා විශාලයි. ඒ වුණාට ඌව කපනවනේ. කපලා මස් කරලා කොක්කේ එල්ලන්න ඕන. කොක්කේ එල්ලලා අර කටු ටික වෙන් කරන්න ඕනේ මස් වලින්.
මස්ටික වෙංකර අන්ඩෝන කට්ටෙ මස් කෑල්ලක් නැති විදියට. මොන තරං ඇගේ සත්‍යයක් තියෙන් ඕනද. මොන තරං අකාරුණික මනසක් වෙන්ඩ ඕනද. මොන තරන් දරදඩු සිතක් වෙන්ඩ ඕනද. ලේ ගෑවෙනව ඇගේ ලේ ගඳයි ඒ ගඳ සුවඳවාගේ ඒ ලේ මූුණගාගන්නවා අමරලා මුලින් ලැබෙන ලේටික මූුණගානු ඒගේ ගෙදරට ඊනවා. ඔන්න මනුස්ස පෙරේතයෝ මනුස්ස පෙරේත ජාතියක්. මේම මස්කපන මිනිෙක් ජාවාරම එකයි රෑට ලොරි අරගෙන යනවා. පාරි තනකොල කකා ඔය අහිංසක සත්තුන් දාගන්නවා ලොරී. මේ ඔරකං කරනවා. ඔය අයාලෙ ඉන්න සත්තුන්ව දාගන්නවා. දාගෙන කැලේ පාරවල් වලින් ගෙනල්ලයි මරන්නේ. ඊට පස්සේ තමයි නීතියාවෙන් සතා මරන්න කලින් වෛද්‍යවරයා බලන්න ඕන. වෛද්‍යවරයා බලල තමයි සතාට සීල් එක ගන්න. සීල් එක ගැව්වමයි කණ්ඩ පුළුවන්. මේම ලෝකයක් ලෝකෙත් මේ ලෝකෙ තියෙනවා. මෙම නීතියක්. අර ගවඝාතකාගාරයට ගියාම හොඳට විපරං කරලා බැලුවොත් ගවයාගේ ඇස් දෙක ලස්සනයි. මැණික් ගුලි වාගේ. හරිම ලස්සන ඇස් තියෙන්නේ. ඌගේ ඇස් දෙකෙන් කඳුළු බේරෙන අවස්ථා තියෙනවා. උන්ට දැනෙනවා මේ දැන් කඩුපාර වදින්ඩයි යන්නේ. මන්න පාර වදින්ඩයි යන්නේ. ඌ අඬනවා. මතක ඇති පෞගිය කාලේ ජනප්‍රිය වෙච්ච රූපයක්. අපවත් වී වදාලා අපේ අතිගෞරවනීය කරුණා මූර්තියක් වෙච්ච අපේ ආංගම ආනන්ද නායකාඳුරු වැල්ලවත්තේ විජයාරාමේ උන්වහන්සේ ගවයෙක් නිදහස් කරන්න ගියේ උපන්දිනේට. උන්වහන්සේ අමුතු අමුතු පින්කම් කරපු කෙනෙක්. උන්වහන්සේ වාර්ෂිකව උන්වහන්සේගේ ජන්මදිනේට සංඝරත්නය වඩම්මලා නෙමෙයි සත්තුවත්ත වැල්ල මේ දෙයිවල දෙයිවල සත්තුවත්තට යනවා. පළතුරු ගෝ මේ පෙට්ටි පෙට්ටි ගෙනියලා පිරිත් කියලා අර කූඩු ගත ඉන්න සත්තුන්ට කණ්ඩ දෙනවා. බොහොම සතුටින් කරපු පින්කමක්. කවුරු සිතුවේ නෑ සත්තුන්ට කෑම ඕන. උන්වහන්සේ නාස්ති නොකර සත්ව කරුණාවෙන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සෑම සතෙක්ම මාවාගෙම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ සත්තුවත් ඇතුලේ පියාඹන සත්තු ඉන්නවා ඇවිදින සත්තු ඉන්නවා. පා දෙකේ සත්තු සිව්පා සත්තු පා නැති සත්තු පීනන සත්තු පියාඹන සත්තු මා පාතාල ලෝකේ ඉන්න සත්තු මේ ඈම සතෙකුටම උන්වහන්සේ දානි දෙනවා ජන්මදිනයේ නිමිත්තෙන්. මොකද මමත් සංසාරේ මේම සත්තු වෙලා ඉන්න ඇති මේම කූඩුගත වෙලා ඉන්න ඇති. ඉදිරියටත් මේම වෙයිද දන්නේ නැහැ. කර්මයේ තරම් භයානකයි. අන්නේ උතුම් චරිතයක් තිබිච්ච මේ සංගතලයේ බබලෝපු අපේ අහංගම ආනන්ද නායකාඳුරු ගවඝාතකාගාරයට ගිය විටම අනේ ගවයෙක් ඉස්සරහට ආවා. කකුල් දෙක පාත් කළා. නලල බිම තිබ්බා. අඬා වැටුණා. මට අබේ දෙන්න. මට අබේ දානේ දෙන්න. මම ආසයි මේ ජීවිතේ තව ටිකක් ඉන්න. මම කැමති නෑ පීපාරකින් මැරෙන්න. මන්න පාර කන්න මම කැමති නෑ. නායකාගේ සිත උණු වුණා. නායකාඳුරු බෝසතෙක් බවට පත් වුණා. මුදල් දීලා අර සතාගේ මස්වල බරටයි මුදල් ගන්න. මුදල් දීලා සතා ගෙනාවා. ඒ සතාට ජීවේ දුන්නා. මෙන්න මේම චරිතත් තියෙනවා. බලන්න අපේ ජාතක පොතෙත් තියෙනවා. පරයියා ඇවිදින් බෝසතුන්ගේ උරයිස මත්තේ වාඩි වුණා. වැද්දා දුවගෙන ආවා. මගේ පරයියා දෙන්න කිව්වා. මගේ පරයියා. නමුත් පරයියා අබේ ඉල්ලනවා බය නැතුව ඉන්නවා බෝසතුන්ගේ උරයිසේ. වැද්දාව දැකලා දුවගෙන ආපු පරයියා ඔන්න බෝසතුන්ගේ උරයිසේ සුරතල් වෙනවා. පරයියාගේ බරට මොනවද උඹට ඕන රන් දෙන්න දෙපා. මට පරයියාගේ බරට මස් ඕන. ඒ වෙලේ කලවයින් කපලයි දුන්නේ. මේවා සමාරු සුරංගනා කතා කර කියලා සිතනවා. මේවා බෝසත් චරිත. ඇමේකාටම කරන්න බැරි නිසා තමයි ඒවා ගැන සැක කරන්නේ. ඇස් දෙන්න බැරි කෙනා ඇස් දුන්නා කියන එක පිළිගන්නේ නැහැ. ඇයි මට බෑ? අරයා කොහොමද කළේ? මමත් එයා වගේනේ. මමත් එයා වගේ වුණාට
මට තියෙන සිත එයාගේ සිතට වඩා බාලයි. මගේ සිතට වඩා උසස් සිතක් එයාට තියෙන්නේ. ඒ නිසා තමයි ලේ ටික දෙන්නේ. ඒ නිසා තමයි වකුගඩුව දෙන්නේ. ඒ නිසා තමයි අක්මාවෙන් කෑල්ලක් දෙන්නේ. මේ සියල්ල දෙන්නේ ඒකයි. අවසානයේදි කියනවා මේ රටේට වෛද්‍යවරු ඕන, විශේෂඥ වෛද්‍යවරු ඕන, ඒකට දැනුම ඕන. ඒ නිසා මගේ රටේ තරුණ ළමයි හොඳට ඉගෙන ගන්න ඕන. ඒ ළමයින්ගේ අධ්‍යාපන පාසුවට මම මලාම මගේ ශරීරයම දෙනවා. මගේ ශරීරයේ කපලා කොටලා ඇතුළේ තියෙන ඒවා අරගෙන පරීක්ෂා කර කර මගේ රටේ ළමයි ඉගෙන ගන්න. මගේ අක්මාව මේ මගේ ශරීරය ඇතුළේ තියෙන ඒවා හොඳට බලන්න. මේවා කොහොමද නරක් වුනේ? මේවා නරක් වෙන්න හේතුව මොකද්ද? මේකෙන් මොකද්ද වෙන්නේ? මේවා දිහා බලලා ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ රටේ අහිංසකයන්ට ඒ අධ්‍යාපනයෙන් සේවයක් කරන්න. බලන්න මිනිස්සයා උසස් වුණාම ඒ සිතේ තරම, අනේ මගේ ඇස් දෙක හොඳට පේන දෙකක්, මේක වලලන්න එපා, පුච්චන්න එපා, මේක මං මැරිච්ච ගමන් ගලව ගන්න. තවත් ලෝකේ බලන්න කැමති අය ඉන්නවා. අතපත ගාගෙන පාරේ යන අය ඉන්නවා. පාරේ අර සුරුත් සුදු සැරටිය තියාගෙන කොච්චර අමාරුවෙන්ද යන්නේ. මේ රටේ ඒම අයට මගේ ඇස් දෙක ප්‍රයෝජනවත් වේවා. මගේ ඇස් දෙක බද්ධ කරන්න, මේ ඇස් දෙක පුච්චන්න එපා අපරාධි. මේක මට පිනට ලැබුණා. මට ඊළඟ භවයටත් ඇස් ලැබෙන්න ඕන. එහෙමනම් මේ ඇස් දාණය මේක බද්ධ කරන්න. මේක අරගෙන බැරිම කෙනෙකුට දෙන්න. එයා ඒතො ලෝකේ බලයි. එයා ලෝකේ තියෙන தත්ත්වේ දකි. එයාන්නේ එහෙම සිතක් තිබුණා. ඒ නිසා සුරක්ෂිත කරගන්න ඕන සිත, දමනය කරගන්න ඕන සිත, ශක්තිමත් කරගන්න ඕන ආර්ථිකය. වංචාව එපා, කේලම එපා, පලිගැනීම එපා, උඩඟුකම් එපා, එකට එක කිරීමක් එපා. නියතමානි වෙන්න, උජු වෙන්න, මෘදු වෙන්න, කියන දෙයට කන් දෙන්න, නැමෙන තැනදි නැමෙන්න. මේවා තමයි බුද්ධ දේශනා. නිවන් නිවන් කියන එක දකින්න අවශ්‍ය දේ පුරන්න, පුළුවන් තරම් අවංක වෙන්න, සියල්ලෝම සූපත් වේවා කියලා සිතන්න. දැන් මේ මිනිහා මොකද කළේ? ගවයෝ අල්ලන් එනවා. සමාරදාට වසු පැටියා, සමාරදාට එළ දෙන, සමාරදාට හොඳ කේප්ප ගොනෙක් ගෙනල්ලා තියෙනවා ගව ඝාතකාගාරේ. ඒකේ බඳිනවා. බඳින්නේ නිකන්නේ මේ අමුතු ක්‍රමයට. ඝාත අතර කකුල් අතර ළඟින් පොළු අතරක් තියෙනවා. ඒ පොළු වලට හේතු කරලායි බඳින්නේ. ඉස්සරහා තියෙන පොළු දෙක මැද්දට තව පොල්ලක් තියෙනවා. තියලා ගවයාගේ හරි වැස්සිගේ හරි එළ දෙනගේ නැත්තම් වසු පැටියාගේ කට අරිනවා. උන්ගේ කට ටිකක් විශාලයි. කට ඇරලා අරියටම උගුරු දණ්ඩ දක්වාම අර පොල්ල මැදින් තියලා, කට ඇරලා පොල්ලක් තියලා දෙපැත්තේ ගැට ගන්නවා. දැන් ඌට කට වහන්න බෑ. ඌ කට ඇරගෙන ඉන්නවා. කට ඇරගෙන ඉන්නවා, වහන්න බෑ. ඒකත් වේදනාවක්. ඊළඟට හොඳට පීය මොහා කරනවා. මොහා කරලා අර කටේ බැඳලා තියෙන ලෑල්ල උඩට අර සතාගේ දිව තියලා එකයි ගන්නෙ. දිව බිම වැටෙන්න ලේ බේරෙනවා. අර සතාට කට වහගන්න බෑ, කියාගන්න බෑ. අර බිම වැටිච්ච දිව දඟලනවලු. මේ දිව දඟලනවා. ඒ දිව ඇඳගෙන ගින් හොඳට සෝදලා තුනපා දාලා ඒක හොඳට උයාගෙන මිනිහා සොට් එකක් ගාලා ඒක කනවා. මේක තමයි මේ මිනිහාගේ කාලකන්නේ ජීවිතේ. මේක තමයි ජීවිතේ. ගවයාගේ සෑම දෙයක්ම කෑවා. මොලෙත් කනවා. වලිගේ තියෙනවා ඇතුලේ, වලිගේ ටිකත් කනවා. වලි මේ ගවයාගේ පුරුෂලිංගෙත් කනවා. නොකන දෙයක් නැහැ. හැම දෙයක්ම කන જાතියක්. දැන් මේ මිනිහා රසට කාලා කෑ ගගා නට නටා බොහොම සොමියෙන් හිටපු මිනිහෙක්. ඔන්න කලක් යනකොට කර්මය ආවා. අර විශාල සතාට දෙයියටයි ගවයා උපමා කරන්නේ ඉන්දියාවේ. නන්දි කියන්නේ දෙයියෙක්, දේව පුත්‍රයෙක්, මා වටින සතෙක්, එළ දෙන අම්මට සමානයි. පස් ගෝ රස දෙනවා. පස් ගෝ රස. සමහර ගෑනුන්ට කිරි නෑ, කිරි එරෙන්නේ නෑ. ඒ වුණාට ගොනාට කිරි එරෙනවා. ගොනා කිරි දෙනවා. මේ එළ දෙන කිරි දෙනවා. එළ දෙන මේ කිරි දෙන්නේ අපිට. දැන් බලන්න මේ දවස්වල බොහොම ජනප්‍රිය ප්‍රවෘත්තියක් යනවා.
ඉන්ටනෙට් එකේ බලතෑකි පේස්බුක් එකේ බලතෑකි. මල්ලංඟ ඒව ඇත්තේ නෑ. මට මේ තරුණ මාත්‍යයෙක් බණ දන්න මාත්‍යයෙක් අනේ ආන්දුරුවන්ට පෙන්නණ්ඩයි ආවි. මේ බලන්ඩ ආන්දුන්න සිදුවීම. ඉන්දියාවේ බෝම ඈත පලාතක වනාන්තරෙන් පිරිච්ච පලාතක්. මේ පලාතේ මිනිියෙක් ගොයියෙක් සල්ලි දීලා එළ දෙනෙක් ගෙනාව. එළ දෙන ගෙනල්ලා ගෙදර බැන්දා. නෑව්වා පොට්ටු තිබ්බා දුන් ඇල්ලුවා. ඇයි ගෙදරට ශ්‍රීදේවියාව. දැන් මේ එළ දෙන ආපු දා ඉඳලා රෑට බල්ලු පුරනවා වැඩි. ගමීම බල්ලු රෑට බුරනවා. මිනිස්සුන්ට නිදන්ඩ නෑ. පුදුම බිරිල්ලක් වෙනද නැති බිරිල්ලක්. ගමම එකතු වෙලා කතා කළා මොකද්ද මේ ප්‍රශ්නේ. ඒ ගම්මාන ගමේ ඉන්නවා ප්‍රධානියා. එකතු වෙලා කතා කළාම සමාරුකුවා කොටි එනව ඇති. එයා පැත්තේ විශාල කැලේ. කැලෙන් කොටි ගමට එනව ඇති. කොටිින්ව දැකලායි බල්ලු බුරන්නේ. ඒකයි කාරණාව. නැත්තම් වෙනත් මුරුගයෝ එනව ඇති. බල්ලු බයට බුරනව ඇති. වනජීවියකට ගිහින් මිනිස්සු කිව්වා. අනේ දුප්පත් අහිංසක මිනිස්සු. වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඇවිදින් අර එළදෙන බැඳ පලාතේ තැන් තැන්වල කැමරා සවි කළා. කැමරා සවි කරලා මෙන්න මේ මිනිස්සු ගියා යන්න. බල්ලු බුරනවා ඒත්. ඊළඟට කැමරා පරීක්ෂණ කළා. අනේ කැමරාවලින් දැක්කේ අමුතු දෙයක්. ලෝකෙ පුදුම කරන දෙයක්. මොකද්ද දැක්කේ? ඇත්තනම කොටි දෙනක් එනවා. කොටි දෙන ගස් උඩින් පැන පැන බොහොම පරිස්සමෙන් එන්නේ එළදෙන ඉන්න තැනටයි. එළදෙන ළඟට ආවම එළදෙන නටනවා. මේ කොටි දෙන එළදෙනව ලෙව කනවා. එළදෙන කොටි දෙනව ලෙව කනවා. දෙන්න ටිකක් බිම වාඩි වෙලා මූණ බලාගෙන ඉන්නවා. අන්තිමට එළදෙනගේ බඩ උඩ කොටියා ඔළුව තියලා බුදියනවා. එළිය වැටිගෙන එනකොට මිනිස්සු නැගිටින වෙලා වෙනකොට මේ එළදෙන මේ කොටි දෙන එළදෙනව ලෙව කාලා බොහොම පරිස්සමෙන් ආවා වගේම යනවා. කාගෙත් ඇස් දෙකට පුදුමයක්. මේ මොකද්ද මේ වෙන්නේ? මේක පුදුම දර්ශනයක්. වෙනදා නම් එළදෙනව දැක්කම කොටියා පනින්නේ මස් කන්න. මේ ලෙව කනවනේ, බුදියනවනේ, අඬනවනේ, වැළපෙනවනේ. මොකද්ද මේකේ වෙනස? එළදෙනව විකුණපු මුදලාලි ළඟට ගියා. ගිහින් කිව්වා, ආයිබෝවන්, ඔබෙන් මම එළදෙනෙක් ගත්තා මතකද? ඔව් මතකයි. ඒ එළදෙන ගෙනිච්ච දා ඉඳලා මගේ ගෙට කොටි දෙනෙක් එනවනේ. කාටවත් විපතක් නැහැ. බල්ලෙක්වත් ඇදන් යන්නේ නැහැ. ඌ ගස් උඩින් පැන පැන එනවා හැමදාම. ඇවිල්ලා අපේ එළදෙනව ලෙව කනවා. එළදෙන කොටි දෙනව ලෙව කනවා. දෙන්න සෙල්ලම් කරනවා. දෙන්න උරතල් වෙනවා. අන්තිමට එළදෙනගේ බඩ උඩ කොටි දෙන ඔළුව තියලා බුදියනවා. එලි වැටෙන්න කලින් එළදෙන පිට වෙනවා. මොකද්ද මේ කාරණාව? මේක හිතා ගන්න බැරි සිදුවීමක්. ඒ වෙලාවේ අර මුදලාලි කියනවා, අනේ ආයිබෝවන්, මේ කොටි දෙන පුංචි කාලේ අම්මා මැරුණා. අම්මව මරලා මේ පුංචි පැටියා අතරමං වුණා. අනාත වුණා. පැටියා පොඩි කොමාරි මේ එළදෙන ළඟටයි ආවිර. එළදෙන කිරි දුන්නා. එළදෙනගේ තනපුඩු බුරුල්ුණා. මොකද මේ ළමෙක් කකුල් අතරේ ළමෙක්. කොටිදි කොටියාගේ වුණත් සිංහයාගේ වුණත් බල්ලාගේ වුණත් බලලාගේ වුණත් මං වාගේම කකුල් අතරේ ළමෙක්. සියලුම ළමයි එකයි. බලන්න තිරිසන් ලෝකේ සිටිවිල්ල. මේ ළමයටත් කිරි දෙන්න ඕන. මෙයාටත් බඩගිනි. ඒ නිසා තනපුඩු බුරුල් වෙලා කිරි ගලනවා. මොකද මෙයා පැටියෙක් දාපු කෙනෙක්. කිරි ටික බීලයි කොටි දෙන ඇදුනේ වැඩුනේ. මස් කන වයසට එනකන් අර එළදෙන කිරි දුන්නා. කිරි දුන්නු නිසා සතුටක් ආවා. ඒ සතුට නිසා කළගුණ සලකන්න ඕන. මගේ අම්මා කොටි දෙන දන්නේ මේ එළදෙනක් කියලා. එයාට පේන්නේ මේ මං වාගේ කකුල් අතරේ සතෙක්. මේත් මං වාගේ. මට වඩා ටිකක් ශාරීරික ලොකුයි. නමුත් මං වාගේ. මගේ අම්මා මට කිරි දුන්නා. ඒ නිසා රෑට එනවා. දාවල එන්න බෑ. මිනිස්සු බය වෙනවා. දාවල ආවොත් මැරුම් කණ්ඩ වෙනවා. ඌ එන්නේ අම්මා බලන්න. නමුත් මිනිස්සු ඉතාලනේ අපිව කණ්ඩ එනවා කියලා. එහෙම ඉතලා ගල් මුල් වලින් ගාවි, වෙඩි තියාවි, මාව මරාවි. ඒ නිසා කකුල් දෙකේ සත්තු නිදනකම් මම ටිකක් ඉවසනවා. මම දාවල කාලේ දඩයන් කරලා කාලා රෑ වෙනකොට මං අම්මා බලන්න යනවා. ඇවිල්ලායි මේ ලෙව කන්නේ. ඇවිල්ලා මේ උරතල් වෙනවා. ටික වෙලාවක් අම්මගේ ඇකේ බුදියනවා. අම්මගේ උකුලේ බුදියන තරම් සතුටක් සැනසිල්ලක් දරුවන්ට ඇත්තේ නැහැ.
අම්මගේ උකුලෙටිකා කොළුව තිබ්බම සියලු වේදනා දුරු වෙනවා. ඒ වෙලාවේ අම්මා ඔළුව අතගානකොට කායික රෝග මානසික රෝග නැති වෙනවා. චිත්ත පීඩා නැති වෙනවා. ලෝකෙම අමතක වෙනවා. අම්මගේ උකුල තරම් සැනසිලිදායක දිව්‍ය ලෝකයක් තෞතිසාවට වඩා අපේ අම්මගේ උකුල පුදුම සුවදායකයි. පුදුම සැනසිලිදායකයි. අම්මා ටිකක් අපි ඔළුව තියාගත්තම අතගානකොට තියෙන සැපය ඒක සල්ලි දීලා ගන්න බෑ. මේ කොටි දෙනටේ සැපය ලැබුණා. ඒ නිසා මේ මා කාලකන්ණි මිනිහා ඔය විදියටම සත්තු මර මර ඇඟේ පණ තියෙන කොටයි එකක් ගැව්වා දිව වැටුණා. දැන් අත වෙවුලනවා. දැන් ඇත්ත මේ එළදෙන වසු පැටියවත් අල්ලලා ගැට ගන්න වාරු නැහැ. අන්තිමට මේ මිනිහායි රස්සාව කරන්නේ නැහැ. නමුත් දැන් අයේනියක් ආවා. දැන් මෙන්න මේ මිනිහායි කටින් අමුතු ගඳක් එනවා. කටේ ළඟින් යන්න බෑ ගඳයි. මිනිස්සු එළවනවා. කට කුණු වුණා. දිව කුණු වුණා. බැලීනම් කටේ දිවේ පිළිකාවක් ආවා. දැන් කට වහගන්න බෑ. මේ මිනිහා දත් දෙක මැද්දේ ඉරටු කෑල්ලක් තියාගෙන කට ඇරගෙන කෙඳිරි ගානවා. කට දෙපැත්තෙන් කුණුලේ ගලනවා. පුදුම ගඳක් වැසිකිලි ගඳ වාගේ කටින් ගඳ අමනවා. මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ඔන්න කලකල දේ පළපළ දේ උඹ කළා නේද? දැන් විඳෝපං කියලා මිනිස්සුන්ගෙනුත් නින්දා ලැබුණා. අන්තිමට පාර දිගේ දුවදුවා අන්ත අසරණ වෙලා මා පාරේ යාචක මට්ටමට වැටිලා වැටිලා මේ මිනිස්සයා මරණයට පත් වුණා කියලා ඒ පොතේ ලියවිලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, තමන්ව තමන් සුරක්ෂිත කරගන්න නම් පරපණ නසන්න එපා, සොරකම් කරන්න එපා, අනාචාරය දෙන්න එපා, සොරකම එපා, සූදුව එපා, බොරුව එපා, කේලම එපා, රට වනසන්න එපා, ජාතිය විනාශ කරන්න එපා, බොරු පොරොන්දු දෙන්න එපා. පුළුවන් තරම් ගුණයට නැමෙන්න, පුළුවන් තරම් ගුණවත් වෙන්න, සිල්වත් වෙන්න. බලන්න අපිට බත දෙන්න ගොයම, අපේ බඩ පුරවන ගොයම් ගාන කිරි වදින්න වදින්න පොළවටයි නැමෙන්නේ. මමයි උඹලට බත් දෙන්නේ කියලා කෙලින් හිටියේ නැහැ. කෙලින්ම ඉන්නවා නම් ඒකට කියනවා තම්බ. තම්බ කියන්නේ කණුව. කණුවක් වාගේ ඉන්න එපා. වැඩිහිටියන්ගේ කියමනට කන් දෙන්න. තරුණ ළමයෙකුවත් වැදගත් දෙයක් කියනවා නම් මේ කියන්නේ මොකද්ද? දැන් මාසයක් පුරා අපේ ළමයි කියනවා පණිවිඩයක්. මේ පණිවිඩයට කන් දෙන්න. මොනවද මේ තරුණ මතය? මොනවද මේ තරුණ ජවය? මොනවද මේ තරුණයෝ කියන්නේ? මේකට කන් දෙන්න ඕන. ඒ කන් දීලා ඒව තෝරලා බේරලා බලන්න ඕන. ඒක එතකොටයි දිනන්නේ. තම්බ වාගේ කණුවක් වාගේ ඇසුරුනොත් එයා මෙලෝම විනාශ වෙනවා. තින්න මඤ්ඤ තරං යාමං. අවස්ථා තුනෙන් කුඩා කල අධ්‍යාපනයේට ගෙවුණා. තරුණ කල රැකියාවට ගෙව්වා. ඊළඟට ආපු කාලේ විශ්‍රාමයි. ඒකයි විශ්‍රාමයක් දෙන්නේ අපිට. විශ්‍රාම සොයෙන් තම සිත දියා බලන්න. කායේ කායානුපස්සී විහෙරති. මේ කය ගැන බලන්න වඩන්න. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මාව මේ සසර ඇදගෙන යන මේ චිත්ත පරම්පරාව ගැන බලන්න විමසන්න. ඊළඟට වේදනානුවේදනානුපස්සී විහෙරති. මේ සිතට එන වේදනා දියා බලන්න. මේ වේදනා අවබෝධ කරගන්න. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ උතුම් ධර්මේ දියා බලන්න. නත්ති මේ සරණං අඤ්ඤං. ධම්මෝ මේ සරණං වරං. මට වෙන සරණක් මේ තුන් ලෝකේ ඇත්තේ නැහැ. මට මේ උතුම් ධර්මයේ සරණයි. ඒ නිසා මම නිති ධම්මං සරණං ගච්ඡාමි. මම නිතරම මේ උතුම් ධර්මයේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ මට නේනම් මේක කිව්වේ. මේවා පිළිපදින්න පිළිපදින්න මොනතරම් සුවයක් දැනෙනවද? නැතන් මාතා අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි, ධම්මෝසද මේක ඖෂධයක් මට. මගේ සිතේ තියෙන ලෙඩවලට මේ සිත මාව නරක් කරවනවා. මේ නරක් කරන මේ නරක් වීගෙන යන කුණු වීගෙන යන ලෙඩ වීගෙන යන මේ සිතට මිල කරන්න බැරි ඖෂධේ නම් ධර්මයයි. ඒ නිසා සතර සතිපට්ඨාන, සතර සම්‍යප්ප්‍රදාන, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග, මේවා මිල නොකළ හැකි බේත්. දාන සීල භාවනා මේවත් සිතට බේත්. ඒ නිසා මේ බේත් පානය කළොත් මගේ මට සුවයක් ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු දෙනාට යහපතක් වේවා. අනුන්ගේ දියුණුව දැකලා සිතට සතුටු වෙන සිතක් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මධ්‍යස්ථ ජීවිතයක්,
මොනවා වුනත් කම්පා වෙන්නේ නෑ. ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස සැපදුක මේවට කම්පා වෙන්නේ නෑ. අශෝක ජීවිතයක් මංගල ජීවිතයක් ගත කරන්න ඕන. එපා පරාභව ජීවිත ඇති කරගන්න, එපා වසල ජීවිත ඇති කරගන්න. උන්නතිය දියුණුව තමා ළඟමයි. අඳුරෙන් අඳුරට යන්න එපා. පුළුවන් නම් අඳුරෙන් ආලෝකයට එන්න, ආලෝකෙන් ආලෝකයටම යන්න. ආලෝකෙන් එපා ජීවිතේට අඳුරට යන්න. මේ බව මේ වෙසක් මාසේ සිතන්න. වෙසක් මාසේ නම් ගතට සිතට බුදු ලීලාව නැත්තම් බුදු ගුණයෙන් ඔකඳ වෙන මාසයක්. මේ මාසේ අපි කවුරුත් පින් කරනවා. නමුත් මේ අවුරුද්දත් ගිය අවුරුදු දෙකක් වාගේ කොරෝනා අවුරුදු දෙකක් කෑවා. මේ අවුරුදු රට විනාශ වුණා. පහනක් පත්තු කරන්න බෑ. කොඩියක් එල්ලන්න විදියක් නෑ. දන්සලක් දෙන්න විදියක් නෑ. අඩුම තරමේ සුභ පතක් තව කෙනෙකුට සුභ පතන්න කාඩ් එකක් එවන්න විදියක් නෑ. ලයිට් වැලක් දාන්න බෑ. දැම්මත් වැඩක් නෑ. විදුලිය විසන්දි වෙනවා. ඒ නිසා මේ ඔක්කොම ජරමර කරදර මැද්දේ අපි මේ අවුරුද්දේ ප්‍රතිපත්තියට ඉඩ දෙමු. අනම් මනම් ඕන නෑ. අපි අටසිල් දසසිල් සමාදන් වෙලා සීලවන්ත ජීවිතයක්, ගුණවන්ත ජීවිතයක්, භාවනා කරන ජීවිතයක් අපි එදාට ගත කරමු. එදා බුද්ධානුස්සතිය වඩමු, ධම්මානුස්සතිය වඩමු, සංඝානුස්සතිය වඩමු. අනුම තරමේ බුදුගුණ සියවාරයක් දහස්වාරයක් අපිට ප්‍රගුණ කරන්න ලැබේවා කියලා පතමු. එහෙමනම් පින්වත්නි, අනාගත පරපුර ගැන සිතමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සැමතම උතුම් තෙරුවන් සරණයි.